लोके हेमदामत अवधानेगन रटक्तमा जपाने कियान एकड़े विविध हेतु थियनो मे दिन वल लोके सीलुम दिनागे अवधाने जपाने वेत युमेलाती बेन्ने दिदास विस्से गिम्हान ओलिंपिक उलेल कोरोना वसंगते निसा एतिव विविध अभियोग हम्वे उनाद इता सार्थकव जपाने पवत्तुनु निसाई दिदास विस्से पवत्तीमट नियमितव तिबू ओलिंपिक क्रीडा उलेल पसुगिय वसरे पवत्तीमट नोहकी उनिसा दिदास विसी एक वसरटे कल किया මෙවැන්නක් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සිදුවන්නේ ඉතා කලාතුරකින් මේ නිසා අපි අද හිතුවා ජපානය ගැන කතා කරන්න ජපානය පිළිබඳ මූලික කරුණු බොහෝමයක් ගැන සියලු දෙනා දැනුවත් එහෙත් ඔවුන්ටම ආවේනික සුවිශේෂී සංස්කෘතික අංග නීති රීති හා අනිකුත් විශේෂ තොරතුරු ගැනයි අද අපි අවධානය යොමු කරන්නේ ඔබ දන්නවාද ජපානයේ වයස අවුරුදු 100 ඉක්ම වූ වැඩිහිටියන් 50000කට වඩා සිටින බව අපේ රටේ නම් වයස අවුරුදු 100 ඉක්ම වූ එක පුද්ගලයෙකු සොයා ගැනීමත් ඉතාම අපහසුයි. ඒ වගේම ජපානයේ සේවකයන්ට රාජකාරී අතරතුර නිදා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ජපානයේ දූපත් 7000කට වඩා තිබෙන බවත් සඳහන් වෙනවා. මෙවැනි විශේෂ කරුණු කාරණා රාශියක් ගැනයි අද අමුතු වීඩියෝ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දොළොස් කෝටි 70 ලක්ෂයකට වඩා ජීවත් වෙන ජපානයේ වයස්ගත ජනගහනය අනිත් රටවලට සාපේක්ෂව ඉතාමත් වැඩි. ජපානයේ සමස්ත ජනගහනයෙන් 20%ක් වැඩි හිටි ජනගහනයයි. ඒ කියන්නේ වයස 65ට වැඩි පිරිසයි. එහි අවුරුදු 100ට වැඩි ජනගහනය පමණක් 50000කට අධික බවයි පැවසෙන්නේ. ජපානයේ තිබෙන සෞඛ්‍ය සම්පන්න දිවිපෙවත ජපන් වැසියන්ට දීර්ඝායුෂ ලැබීමට හේතු වෙනවා. ජපන් පිරිමි පුද්ගලයෙකුගේ ආයු අපේක්ෂාව වයස අවුරුදු 81ක්ද ජපන් කාන්තාවකගේ ආයු අපේක්ෂාව අවුරුදු 87ක් බවද පැවසෙනවා. නමුත් මෙහි තිබෙන අවාසිදායක තත්ත්වය වන්නේ ජපානයේ සලකන්නේ වයස්ගත ජනතාව වැඩිවීම ඔවුන්ගේ ශ්‍රම බලකායට ඍජුවේම ඇති කරන බලපෑම ගණයි. මේ නිසා ඔවුන්ගේ ආර්ථිකයට වයස්ගත ජනතාව වැඩිවීම අහිතකර ලෙස බලපා තිබෙනවා. වයස්ගත ජනතාව රැකබලා ගැනීමට විශාල වියදමක් හා කාලයක් වෙන් කිරීමට ජපානයට සිදු වී තිබෙනවා. ජපානයේ ලදරු ඩයිපර් ප්‍රමාණයට වඩා වැඩිහිටි ඩයිපර් තමයි විශාල වශයෙන් අලෙවි වෙන්නේ. මෙයින් අපිට හිතා ගන්න පුළුවන් ජපානයේ ලදරුවන්ට වඩා සිටින්නේ වැඩිහිටියන් බව. ජපානයේ නව ලදරු උපත් අඩුවීමට ප්‍රධානම හේතුව ජපන් තරුණ තරුණියන් විවාහයට හා පවුල් ජීවිතය ගත කිරීමට දක්වන අකමැත්තයි. ජපානයේ වැනි රටක අධික ජීවන වියදමක් තිබෙන නිසා විවාහයකට ගොස් තවත් පිරිසක් නඩත්තු කිරීම ගැන ජපන් තරුණ තරුණියන් අතර තිබෙන්නේ අකමැත්තක්. මේ தત્ත්වය මත ජපන් ලදරු උපත් අනුපාතිකයේ පවතින්නේ ඉතාමත් අඩු මට්ටමක බවයි පැවසෙන්නේ. ලිංගික කටයුතු සඳහා යොදාගත හැකි බෝනික්කන් ජපන් තරුණයන් අතර ඉතා ප්‍රචලිත වී තිබෙන අතර ජපන් කාන්තාවන් සමග ඇති කරගන්නා ලිංගික සම්බන්ධතාවයන්ට වඩා ඔවුන් ඇලුම් කරන්නේ බෝනික්කන් සමග ලිංගික ක්‍රියාවේ යෙදීමටයි. ජපන් කාන්තාවන්ද ලිංගික ක්‍රියා සඳහා යොදාගත හැකි විවිධ උපකරණ වර්ග කිසිදු අපහසුතාවයකින් තොරව සිල්ලර කඩයකින් උවද මිලට ගන්නට පුළුවන්. මේ නිසා ජපාන් පවුල් සංස්ථාව ක්‍රමයෙන් බිඳ වැටීමේ අවධානමත් තිබෙන බව සඳහන් වෙනවා. ඒ වගේම ජපානයේ දුම්රියක් සාමාන්‍යයෙන් පරක්කු වී ගමනාන්තයට ළඟා වෙනවා නම් ඒ තත්පර 18ක් පමණ බවයි සඳහන් වෙන්නේ. යම්කිසි කෙනෙක් ජපාන දුම්රියකට පැන සියදිවි නසා ගන්නවා නම් ඔහුගේ හෝ ඇයගේ පවුල ඒ සඳහා ජපාන් රජයට දඩ ගෙවිය යුතුයි කියන අමුතු නීතියකුත් ජපානයේ තිබෙනවා. ජපාන සංස්කෘතියේ තිබෙන තවත් සුවිශේෂම අංගයක් වන්නේ සෑම වසරකටම අප්‍රේල් මාසයේ අති උත්කර්ෂවත්ව පවතන කනමාරා මත්සුරි හෙවත් පුරුෂ ශිෂ්ණයේ සැමරීමේ උත්සවයයි. මේ සෑම වසරකම අප්‍රේල් පළමු ඉරිදා සමරනවා. 1969 සිට මේ වෙනතෙක් මේ කනමාරා මත්සුරි උත්සවයේ වාර්ෂිකව ජපන් ජනතාව උත්කර්ෂවත්ව සමරන බවයි වාර්තා වෙන්නේ. කනමාරා මත්සුරි කියන ආගමික ස්ථානයට මේ පැවැත්වෙන දිනේට සහභාගී වී ආගමික වතාවත්වලට සහභාගී වීමෙන් දරුවන් නැති අයට දරුවන් ලැබෙන බවත් පවුල් අසමගියක් තිබෙනවා නම් නැවත පවුල් තුල සමගිය ඇතිවන බවත් ව්‍යාපාර දියුණුවත් ඇතිවන බවත් ජපාන ජනතාව දැඩිව විශ්වාස කරනවා. ඇත්තටම මේ කනමාරා මත්සුරි උළෙලට සහභාගී වන්නේ ජපන් ජනතාව විතරක්ම නෙමෙයි. මේට විදේශීය සංචාරක ආකර්ෂණයේ ඉතාමත් වැඩි. අප්‍රේල් මාසයේ වන විට ජපානයට විශාල වශයෙන් සංචාරකින් පැමිණෙනවා. මෙලෙස විශාල වශයෙන් ජපානයට ලැබෙන ආදායම ඔවුන් වැය කරන්නේ HIV AIDS මර්ධනය කිරීම සඳහායි. ලොව විශාලම මාළු වෙළඳසල වන සුකීජි පීඨා තිබෙන්නේ ජපානයේ.
ජපන් සංස්කෘතියේද වැදගත් ස්ථානයක් මාළු ආහාරවලට හිමි වෙනවා. පිසීමකින් තොරව මාළු ආහාරයට ගැනීම හේවත් සුෂි ආහාරයට ගැනීම ඔවුන්ගේ සංස්කෘතික අංගයක්. මේට අමතරව ඔවුන් කරන තවත් අමුතු වැඩක් වන්නේ ඩොල්ෆින් මාළුන් ආහාරයට ගැනීමයි. ලෝකයේ බොහෝ රටවල ඩොල්ෆින් මත්ස්‍යයන් මරා දැමීම දඬුවම් ලැබිය හැකි වරදක් වුණත් ජපානයේ නම් ඒ ඉතාම ප්‍රියජනක ආහාරයක්. ඒ වගේම අශ්ව මස් ආහාරයට ගැනීමටත් ඔවුන් ප්‍රිය කරන බවත් සඳහන් වෙනවා. මේට් කැෆේ කියන්නේ ජපානයේ තිබෙන තවත් වැදගත් අංගයක්. කැෆේ කිව්වට මේක ඇත්තටම අවන්හලක්. මෙහි සේවය කරන තරුණියන් සේවිකාවන් වගේ ඇඳ පැළඳගෙනයි සිටින්නේ. මෙම අවන්හලට ආහාර ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන්ට ස්වාමියෙක්ට වගේ සලකන බවත් පැවසෙනවා. ජපන් ජාතිකයන් ඉතා අවංක අව්‍යාජ ජන කොට්ටාශයක් බවට ලෝකෙම ඉතා ප්‍රසිද්ධයි. මේ බව ඔප්පු කිරීමට ඔවුන් අමුතු වැඩක් කරනවා. ජපානයේ ඕනම පාරක තැනින් තැන කුඩ තබා තිබෙන අයුරු දැක ගන්න පුළුවන්. වැස්සක් අවස්ථාවකදී ඕනෑම කෙනෙක්ට මෙම කුඩ භාවිතා කරන්න පුළුවන් වෙන අතරම මෙලෙස තමන් රැගෙන යන කුඩේ පාවිච්චි කළාට පස්සේ නැවත වතාවක් කුමන හෝ පාරක තිබෙන කුඩ රඳවන ස්ථානයක තියලා යන්නත් ජපන් ජාතකයන් අමතක කරන්නේ නැහැ. කිසි විටකත් මොවුන් මෙම කුඩේ සොරකම් නොකරන බවයි පැවසෙන්නේ. ජපානය කියන්නේ ඉතාමත් පිරිසිදු රටක්. ජපන් ජාතිකයන් අතීතයේ සිටම තමන්ගේ රටට දැඩිව ආදරය කරන ජාතියක්. එම නිසා තමන්ගේ නිවාස වගේම රටත් පිරිසිදුව තැබිය යුතු බවයි ඔවුන් තරයේ විශ්වාස කරන්නේ. අපේ රටේ වගේ කසල ශෝධකයන් කියලා වෙනම පිරිසක් ජපානයේ දක්නට ලැබෙන්නේ නැහැ. තමන් සිටින පරිසරය කුමක් වුණත්, තමන් කුමන තරාතිරමක කෙනෙක් වුණත්, තමන් සිටින ස්ථානය පිරිසිදු කිරීම ඔවුන්ගේ පුරුද්දයි. මේ නිසා ජපානයේ ලෝකයේ තිබෙන පිරිසිදුම රටක් බවට පත් වෙලා තියෙනවා. ජපානයේ රාජකාරී කරන අතර ඕනෑම කෙනෙක්ට නිදා ගන්න පුළුවන් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? අපේ රටේ වගේ ජපානයේ පැය 8ක සේවා මුරයක් නෙමෙයි තියෙන්නේ. ඔවුන්ගේ ජීවන වියදමත් එක්ක අනිවාර්යයෙන්ම අමතර පැය ගණනක් සේවය කළ යුතු වෙනවා. මේ නිසා නිවසට ගිහින් නිදා ගන්න ඔවුන්ට අවස්ථාවක් ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. මේ විදිහට යම්කිසි පුද්ගලයෙක් තමන්ගේ කාර්යාලයේ නිදා ගන්නවා නම් එහි කලමනාකරු විශ්වාස කරන්නේ තම සේවකයා නිදා ගන්න ගෙදරවත් නොයා ඉතා කැපවීමෙන් තම රාජකාරිය ඉටු කරන බවයි. අන් රටවලට සාපේක්ෂව ජපානයේ වෙන්ඩින් මැෂින් භාවිතය ඉතාම වැඩි. වෙන්ඩින් මැෂින් වලින් ලැබෙන්නේ පැකට් කරපු ආහාර හා බීම වර්ගයි. නමුත් ජපානයේ තිබෙන වෙන්ඩින් මැෂින් වලින් සාමාන්‍ය පුද්ගලයාට අවශ්‍ය කරන හැම භාණ්ඩයක්ම වගේ ලබා ගන්නත් පුළුවන්. බිත්තර, කුඩ, මල් වර්ග, පීසා වැනි භාණ්ඩ පවා ලබාගත හැකි තරම් ජපානයේ තාක්ෂණය ඉතාමත්ම දියුණුයි. ජපානය කියන්නේ ලිංගිකත්වයට වඩාත් වැඩි ඉඩක් දෙන රටක්. ජපානයේ ඇතැම් නගරවල නිර්වත් කාන්තාවක් මත ආහාර තබා තිබෙන හෝටල් පවා තිබෙන බව සඳහන් වෙනවා. ඒ වගේම පුරුෂයෙක් වටේ කාන්තාවන් එකට එකතු වී ඔහුගේ මුහුණට කෙළ ගැසීම විශේෂ ලිංගික ක්‍රියාවක් වශයෙන් සිදු කරනවා. ඒ වගේම ජපන් පාසල් ශිෂ්‍යයන්ට අමුතුවෙන් ලිංගික අධ්‍යාපනය පාසලෙන් ලබා දෙන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය නම් තමාටම තනියම ඉගෙන ගැනීමට විවිධ ක්‍රමවේද එරට රජය විසින් නිර්මාණය කර තිබෙනවා. ජපානයේ ඕනෑම කඩයක සෙක්ස් මැගසින් වයස් භේදයකින් තොරව මිලදී ගන්න පුළුවන්. ඒත් සමගම අසභ්‍ය වීඩියෝ සහිත DVD තරිද ඇතුළත් කර තිබෙනවා. ඔන්න ජපානය ගැන ඔබ බොහෝ දේ දැනගෙන සිටියත් සමහර විට මේ අද ගිනාපු කාරණා නම් දැනගෙන ඉන්නේ නැතුව ඇති. ඉතින් අද වීඩියෝ ගැන ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන ගමන් අපගේ channel එක තවමත් subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම bell button එක සක්‍රිය කරොත් මේ වගේ වීඩියෝ එකක් අපි upload කරපු සැනින්ම ඔබට බලා ගන්නත් පුළුවන්. නැවතත් මෙවැනිම අමුතු වෙනස් වූ වීඩියෝවකින් හමුවෙමු. ගිහින් එන්න. ඔයාට සුබ දවසක්. දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් subscribe කරන්න. bell icon එක මත click කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.